කටරහට වැඩසටහනට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වැඩසටහන බලන අයත් ඉන්නවානේ. ඉතින් අපි හදන කෑම හදලා ගෙදර රහ බලන අයත් ඉන්නවා. ඉතින් ඒ අතරින් විශේෂ කෙනෙක් අපිට ආරාධනා කරා එයාලේ ගෙදරට එන්න කියලා. එයාලේ ගමටත් එන්න කියලා. මොකද එයා දන්න කෑමකුත් අපිත් එක්ක බෙදා ගන්න. ඒ කියන්නේ ඔයාලට හදන්න කියලා දෙන්න තමයි එයාමට ආරාධනා කරේ. මම ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරේට. චාන්දිනි මහත්මියව තමයි දැන් මම හොයාගෙන යන සූදානම් ඉන්නේ. ගෙවල් තියනවා කියලා කිව්වේ ඉස්සරහා. ගෙදරට ගිහිල්ලා බලමු මොනවාද අද අපි හදන්නේ කියලා. ගෙදර කවුද? ගෙදර කවුද? මේ නිරෝෂා චාන්දිනි මහත්මිය ගෙදරද? ඔව් මේ අපේ ගෙදර. ආයිබෝවන්. ඉතින් ඔන්න මං කිව්ව විදිහටම ආලේ ගෙදර ආවා. ඉතින් කටරහට වැඩසටහන බලනවා කියලා කිව්වනේ. හැමදාම බලනවා. ඔන්න රහට කෑමක් හදන්න දෙනවා කියලාත් මට පොරොන්දු වුණා. ඉතින් ඔන්න වාව හොයාගෙනම තමයි ගෙදරට ආවේ. ලස්සන පැත්තක් නේ. ඉතින් මොනවද හදන්නේ? උඳු හොද්දා. උඳු හොදි හදන්න හදන්නේ නේද? ඉතින් කවුද ඉන්නේ ගෙදරද? කොහොමද ඉන්නව ගෙදර කට්ටිය? එහෙමද? එහෙනම් ඔක්කොම සුද්දා. අපි එහෙනම් හදමු නේ. යා. ඔන්න මං ඇවිල්ලා ඉන්නේ චාන්දිනි මහත්මියගේ ගෙදර විශේෂම තැනකට. ඒ කියන්නේ ගෙදර ඉන්න හැමෝටම රහට උයලා දෙන තැන තමයි මං ඉන්නේ. චාන්දිනි මහත්මිය, මොකද්ද මේ තැන? මේ අපේ ගෙදර කුස්සිය. කුස්සිය. කුස්සිය කිව්වන් පස්සේ හැමෝටම රහට කෑම උයලා දෙන තැනනේ. ඉතින් ලියලා එවලා තිබ්බා විශේෂ කෑමක් හදනවා කියලා. උඳු හොද්දා. උඳු හොද්ද හදන්නේ කොහොමද? උඳු හොද්ද හදන්නේ උඳු හොඳට හොදලා අව්වේ වේලගෙන බැද ගන්නවා. බැදගෙන පියලි කර ගන්නවා උඩ පොත්තේ යන්න. උඳු ටික පියලි කරගෙන පියල කරගත් උඳු ටික හොඳට පොලා ගන්නවා. පොලාගෙන පිටි කර ගන්නවා උඳු ටික. ඊට පස්සේ තමයි උඳු හොද්ද හදන්නේ. ඔන්න ඔය විදිහට තමයි අද අපි හදන්න හදන කෑම එක හදන්නේ. ඉතින් අපේ වැඩසටහනට බොහොම ආදරය කරන කෙනෙක් නේ මේ ඉන්නේ. වැඩසටහන කීයක් විතර බැලුවද? වැඩසටහන් ගොඩක් බැලුවා. මොනවද අපි හදපු කෑම වලින් රහම විදිහටම දැක්කේ? තිබ්බට සම්බෝලේ කුලක්කන් රොටි හදනවා දැක්කා. කුරුම්බලඳ මාළුව හදනවා දැක්කා. ජාඩි දානවා දැක්කා. පේනව නේද? අපේ වැඩසටහන් බොහොමයක් නරඹලා තියෙනවා. ඒ වගේම හැදුවද ගෙදරද? හදලත් බැලුවා. හරි. ඒ කියන්නේ අපිත් එක්ක බොහොම වෙලාවට සතුටෙන් එකතු වෙන කෙනෙක්, රහට කෑම හදන දක්ෂ කෙනෙක්. මම දන්නවා අද දවසේ අපි හදන කෑම වේලක් ඔබට ගෙදරදී හදාගන්න හැකියාවක් තියෙන කෑම වේලක්. අපිට ඕන කරන දේවල් පොඩ්ඩක් මතක් කරමුකෝ. අපිට උඳු හොද්ද හදා ගන්න ඕන. උඳු පිටි විශේෂයෙන්ම. උඳු පිටි ඕන. කුරුඳු පොතු ඕන. කහ කුඩු ඕන. උළුහාල් ඕන. තුන පහ ඕන. ලුණු ඕන. මිරිස් කුඩු ඕන. පොල් ඕන. රම්පේ කරපිංචා. රතු ලුණු. අමු මිරිස් දෙහි. ඔන්නයි දේවල් ටික තමයි ඕන කරන්නේ. දැන් අපි අඳුර ගත්තා මොනවද ඕන කරන්න කියලා වැඩේ කොතනින්ද පටන් ගන්න? වැඩේ ඉස්සෙල්ලාම ලුණු අමු මිරිස් රම්පේ කරපිංචා ලියලා ගන්න ඕනේ. හරි. එහෙනම් ඉතින් පටන් ගමු අපි. අපි දැන් ලුණු ටික කපා ගන්නවා. කපලා හොද ගන්න ඕන ලුණු ටික. වතුර ටිකත් ලං කරන්න ඕනේ. හරි. ඉතින් අද දවසේ අපි හදන්නේ
විශේෂ කෑම් වේලක් කියලම මුලින්ම මතක් කරානේ. අපි හදන්නේ උඳු හොද්දක්. උඳු කියලා කියන්නේ විශේෂ ආහාරයක් විදිහට හදාගන්න පුළුවන් දෙයක්. මොකද උඳු වල තියෙන වාජීකරණ ශක්තිය ඉතාමත් විශාල ප්‍රමාණයක්. වාජීකරණ ශක්තිය කියලා කියන්නේ ඕනම දෙයකට ශක්ති ජනක ආහාරයක් විදිහට ගන්න හැකියාවක් තියෙන දෙයක්. ඒතරක් නේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අස්ථි වල ප්‍රශ්නේ. ඉතින් අස්ථි වර්ධනය සඳහා මේ උඳු ප්‍රයෝගී කරගන්නවා. ගොඩක් වෙලාවට කැඩුම් බිඳුම් විදකමේදී උඳු කියන දේ යොදා ගන්නවා. සාමාන්‍යයෙන් පත්තු බඳින්න ඕ වගේ දේවල් වලට උඳු කියන දේ භාවිත කරනවා. ඉතින් මේ විදිහට කතා කරන්න බොහොමයක් දේවල් තියෙනවා. අද දවසේ අපි හදන කෑම වේල ගැන කතාවෙන් ලුණු ටික නම් කපා ගත්තානේ. ඊළඟට මොනවද සූදානම් කරගන්න ඕනේ? ඊළඟට අමරිස් ටිකක් හොදලා කපා ගන්න. මේ කෑම හදන්න ටිකක් සැර වැඩි විදිහටද එහෙම නැත්නම් කොහොමද? නෑ ගොඩාක් සැර ගන්න. සාමාන්‍ය පොඩි සැරක් තමයි තියෙන්නේ. හරි. ඊපස්සේ ඊළඟට මොනවද සූදානම් කරන්නේ? කරපිංචිත්තුකුත් හොදලා දාන්න ඕනේ. කරපිංචා ඊට පස්සේ රම්පේ මේ දේවල් කෑමකට දැම්මට පස්සේ කෑම වෙලේ තියෙන සුවඳ රහ ඒ වගේම පැහැය සෑම දෙයක්ම වැඩි වෙනවා. ඉතින් අද දවසේ අපි හදන කෑම වෙලත් ඒ විදිහ රහ කෑමක් වෙනවා කියලා මට නම් හිතෙනවා. ඉතින් කතා කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි එකතු කරා කරපිංචා. කරපිංචා කියන්නේ ඉතාමත් විශේෂ ගුණයක් තියෙන දෙයක්. සාමාන්‍ය කෑම වේලකට කරපිංචා වගේ දෙයක් එකතු කරාට පස්සේ කෑම වේලේ තියෙන විස නසන්න හැකියාවක් තියෙනවා. හැබැයි අපි කරපිංචා කැඳ බොනවා. ඊට වඩා වෙනස් කෑම් වේලකට මේ කරපිංච එකතු කරාට පස්සේ මොකද දන්නවද? මේ කෑම් වේලේ තියෙන සාමාන්‍ය විසක් තිබ්බොත් කරපිංච කොළේට ඒ විස උරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා කෑමක් කද්දි එහෙම නැත්නම් හොද්දක් එහෙම කද්දි කරපිංච කන්න එපා. පොඩි වලට එකතු කරාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ හැම දෙයක්ම මතක් කරන්නේ අපිත් එක්ක ඔබ එකතු වෙලා ඉන්න හින්දා සාමාන්‍ය ඕනම කෑම් වේලක් රහ කරගන්නත් හැකියාවක් තියෙනවා. මේ වගේ දේවල් එකතු කරොත් අවමිරිස් ටිකක් කපා ගත්තා, ලුණු ටිකක් කපා ගත්තා. ඊළඟට මොකක්ද එකතු කරගන්න ඕනේ? මේ රාම්පි කරපිච්ච ටිකක් එකතු කරගන්න ඕනේ. දැන් රාම්පි කරපිංචා, අවමිරිස්, ලුණු ඔක්කොම එකතු කරගත්තා. අපිට දැන් තුන පහ වර්ග වලින් මොනවද එකතු කරගන්න ඕනේ? කුරුඳු පොතු එකතු කරගන්න ඕන, කහ කුඩු එකතු කරගන්න ඕන, උළුහාල් 3-5, ලුණු, මිරිස්. ඒ කියන්නේ මේ සෑම දෙයක්ම ලිපේ තියන්න ඉස්සෙල්ලා එකතු කරගන්න ඕන. හරි, මුලින්ම මොනවද ලං කරන්න ඕනේ? කුරුඳු පොතු. ඊළඟට මොනවද ලං කරන්න ඕනේ? මිරිස් කුඩු. මිරිස් කරන්න ඕන. ඔකට පදමක් තියෙනවද? මේකට අපි අම්මලා අතේ පදමට තමයි ඉතින් දාන්නේ. අතේ හුරුව නේද? හරි. ඊළඟට 3-5 කුඩු. උළුහාල් ටිකකුත් දාන්න ඕන. කහ කුඩු. කහ සහ ලුණු නේද? ටිකක් දාලා දානවා මුණු ගස. හරි. දැන් ඔන්න අපි 3-5 ටික න එකතු කරගත්තානේ. ඊළඟට මොකද්ද අපි කරන්නේ? පොල් ටික මිරික ගන්න ඕනේ. පොල් ටික මිරික ගන්න එකට කිරි ඔක්කොම එකට කරලා දාන්නේ. දිය කිරි, මිටි කිරි, කලවෙන දානවා. ඒ කියන්නේ අපි ලිපේ තියන ඉස්සෙල්ල මේ සෑම දෙයක්ම එකතු කරනවා. ඔව් එකතු කරනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? විශේෂ හේතුවක් නෑ. ඉතින් අපි අම්මලා උඳු හොද්ද හදන්නේ එහෙම තමයි කිරි වර්ග දෙක තුනම එකතු කරනවා. මේක හදන්නේ පුරුද්දට වගේනේ. ඒ කියන්නේ අම්මා, ආච්චි, අම්මා මේ සෑම දෙනෙක්ම මේ කෑම වේල හදලා තියෙනවා. ඊට පස්සේ දුවටත් ඒ දේ පුරුදු කරනවා. ඉතින් ඒ විදිහටම තමයි චාන්දිනී මහත්මිය මටත් මේ කෑම වේල හදන්න කියලා දෙන්නේ. ඔබටත් හැකියාව තියෙනවා මේ චාන්දිනී මහත්මිය වගේම කෑම වේලක් හදලා බලන්න. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්න දේවල් අපිත් එක්ක එකතු කරගන්න, එහෙම නැත්නම් බෙදා ගන්න හැකියාවකුත් තියෙනවා. මොකද ඔබ දන්න දේවල් තවත් කෙනෙකුට කියලා දෙනකොට මේ කෑම වේල තියෙන රහ වගේම ඔබවත් මතක් කරලා මේ කෑම වේල ගෙදර අය කද්දි ඔබටත් සතුටක් ගෙන දේවිනි. එහෙම නේද? ඔව්. ඉතින් ඔන්න කිරි ටික නම් හදාගත්තා.
දැන් කිරි ටික මේ තුන පහ දාපු හට්ටියට පෙර ගන්න. අම්ම කෙනෙක් කෑමක් හදාගෙන යද්දි ඒ කෑමේ රස වගේම සුවඳ වගේම අර පිරිමැස්ම ගැනත් ඉතාමත් සැලකිලිමත් වෙනවා. ඉතින් මේ අම්මත් ඒ විදිහම තමයි. ඔන්න අපි කිරි එකතු කරගත්තානේ. දැන් කිරි එකතු කරගන්න ප්‍රමාණයක් තියෙනවද? කිරි අපිට කෑමට උවමනා ප්‍රමාණයට එකතු කරගන්නවා. ඒ කියන්නේ අපි ගන්න උදු ප්‍රමාණය අනුව තමයි කිරි එකතු කරගන්න ඕනේ. ඔව්. ඔන්න ගෙදරදී ඔය කෑම වෙලා හදද්දී මතක තියාගන්න තමන් එකතු කරගන්න පිටි ප්‍රමාණයට තමයි කිරි එකතු කරගන්නේ. එහෙම නැත්නම් හේමින්ම අතේ මින්මට ඔය දේවල් කරගත්තම හරි කියලා තමයි චාන්දිනි මහත්මිය මට නම් කියන්නේ. ඔබටත් ඒ දේවල් තේරෙවි මේ කෑම හදාගෙන යද්දී. දැන් ඔන්න කිරිත් එකතු කරගත්තනේ. අපි ඊළඟට මොනවද එකතු කරන්නේ? අපි දැන් උඳු පිටි එකතු කරගන්නවා. දැන් මම අහන්න දෙන තියෙන දෙයක් තමයි හැම දෙයක්ම ලිපේ තියන්නේ ඉස්සල්ලාද මේ එකතු කරන්නේ? උඳු පිටිත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ආ ඒ කියන්නේ ලිපේ රසණයට ඉස්සල්ලා මේ එළියේදී එකතු කරගෙන අනාගන්නවා. හරි. එහෙනම් එකත් එකතු කරමු. දැන් ඇති මේ එකතු කරගත් උඳු පිටි ප්‍රමාණය. දැන් ඔන්න උඳු පිටි එකතු කරගත්තානේ. දැන් ඒ දේවල් ලිපේ තියන්නත් ඉස්සෙල්ල අනා ගන්න ඕනේ. ඔව් ඔක්කොම මේ දිය වෙන්න අනා ගන්න ඕන. දැන් උඳු පිටි ටිකත් එකතු කරගත්තානේ. අපිට ඊළඟට මොකද කරන්න තියෙන්නේ? දැන් මේක ලිපේ තියලා හැඳි ගා ගන්න ඕනේ. එහෙනම් දැන් අපිට තියෙන ලිපේ තියාගන්න. ඔව් ඊට ඉස්සෙල්ලා මං කුරක් කම්පිට්ටුවත් තිබ්බ එකත් බාලා ගම්. හරි. උණු උණුවේ ගන්න හැකියාවක් මේ ලිපේ තිබ්බ වෙලාවෙ ඉඳන්ම හැටි ගන්නෙ මේ උඳු පිටි ටික නැත්තම් කැටි ගැහෙනවා හොද්ද බිම තියලත් හැඳි ගන්න ඕනේ. ඒ කියන්නේ මේ කැටි ගැහෙන එක වළක්ව ගන්න තමයි ලිපේ තියෙද්දිත් ඔය හිතනම කරන්නේ. ඒ හින්දාද ලිපේ තියන ඉස්සල්ලත් හැමදේම බිම තියෙද්දිම එකතු කරගන්න. එකතු කරලා දිය කරලා ගන්න ඒ නිසා. කොච්චර වෙලාවක් ලිපේ තියන්න ඕනේ? හොද්ද පැහෙනකන් ලිපේ තියෙන්න ඕනේ. පාදමට තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මොකද කරන්න තියෙන්නේ? දැන් මේක බා ගන්න ඕන. ආ එහෙනම් මේක බා ගන්න. අන්න උණු උණුවේ තියෙනවා අපේ උණු හොද්ද නේද? අපි ලිපෙන් බා ගත්තනේ. ඇයි ආයි පාරක් මේ හැඳි ගන්නෙ? හැඳි ගන්නෙ නැත්නම් මේ හොද්ද කැටි ගැහෙනවා. ඒ කියන්නේ ලිපේ තියෙද්දී ලිපෙන් බෑවට පස්සේ විනාඩි කිහිපයක් මේක හැඳි ගන්න ඕනේ. ඒතකොට නිවුනහම හොද්ද හොඳයි. කැටි ගැහිම කැටි ගැහෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මේක උණු උණුෙන් ආහාරයට ගන්නට වඩා ටිකක් නිවුනාට පස්සේ තමයි ආහාරයට ගන්න පුළුවන් නේ. දැන් ওই විදිහට කරාට පස්සේ ඊළඟට මොනවද එකතු කරන්නේ? දැන් මේකට දෙහි ඇඹුල් ටිකක් එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ අන්තිමට තමයි දෙහි ඇඹුල් එකතු කරන්නේ. එකතු කරගත්තනේ. දැන් අපි හදපු හොද්ද නම් ඒ පැත්තෙන් කියනවා
දැන් පිට්ටුවට මොකද කරන්නේ? පිට්ටුව අපි බාගමු. මුනුමෙ තියෙනවා. අපි හදපු පිට්ටුවත් ඒ විදිහට දෙපෙන් බාගත්තා. දැන් ඊළඟට අපි මොකද කරන්න තියෙන්නේ? දැන් අපිට ඊළඟට තියෙන උඳු හොදිත් එක්ක කුරක් කම් පිට්ටු රස බලන්න. ඒ කියන්නේ ඔන්න වැඩසටහනේ නියම හරිය එහෙම නැත්නම් රහම හරියට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් මට වෙලාව ඉක්මන් කරන්නත් ඕනේ. ඉක්මනට රහ බලන්නත් ඕනේ. හරි. එහෙනම් බෙදලා දෙන්නකෝ. පුරක්කම් පිට්ටුයි හුඳු හොද්දයි නියමට ගැලපෙනවා. තව කැල්ලක් කන්න. රහම රහයි හුඳු හොද්දයි පුරක්කන් පිට්ටුවයි. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ චාන්දිනී මහත්මියට එයාලා ගෙදරට එන්න කියලා. මොකද අපේ වැඩසටහන බලන් ඉඳලා අපිට ආරාධනා කරේ. බොහොම ස්තුතියි. ඔබටත් හැකියාවක් තියෙනවා මේ විදිහට අද දවසේ අපි හැදුවා වගේ කෑම වේල ගෙදරදී හදලා බලන්න. අපිටත් ලියලා එවන්න අමතක කරන්න එපා. ඔබත් දන්නවනම් මේ විදිහ රසවත් කෑම හදාගන්න අපිටත් කියලා දෙන්න. අපි එන්නම් ඔබ හොයාගෙන. ඉතින් අද දවසට අපි සමුගෙන යන්න වෙලාව ඇවිත්. ලබන සුමානේ තවත් රසවත් කෑමක් හදන ගමන් අපි මුණ ගැහුවා. ගිහිල්ලා නම් ඔබට සුබ දවසක්.